සූරි බබා මේ තමයි ජාතියේ අනාගතය මේ ආරක්ෂා කරලා මේ අලුත් සංකල්පයට බිහි වෙන ළමයි මේ හැම ළමයෙක්ම මුලදී අනාරක්ෂිතව හිටියේ දැන් මේ දරුවෝ බොහෝම ආරක්ෂිතව ඉපදෙනවා මෙන්න මේ දරුවෝ ඉපදෙන එක නතර කරන්න සමහර පෞකාරී උත්සාහ කරනවා නමුත් වගකීතු අනාදරයක් තියෙන මිනිස්සු අතින් අහිංසක යුවතියන්ට මුළු ලෝකෙම දෙන්නම් කියලා අන්තිමේට දාලා ගිය කතාවක තවත් ප්‍රතිඵල තමයි මේ කිරිසප්පයෝ මේ මොහොතේ නඔකට ළමයි තුන් දිනක් ඉපදෙලා ඉන්න දුවලා දෙන්නයි පුතෙකුයි මේ එක්කෙනෙක් මේ ටිකක් කියන්න අම්මගෙන් කිරි දෙවිලා ඒ නිසා කිසි කෙනෙකුගේ උදව් උපකාර අවශ්‍ය වෙන්නේ නැහැ මේ සිතුවිල්ල නැත්තම් මේ සුවිශේෂ සංකල්පේ තවත් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ දරුවන්ට ඉපදෙන්නට නැත්තම් ලංකාවේ නෙමෙයි මේ ලෝකෙම අනිසි ආකාරයට ගර්භණියන් වෙන අම්මලාගේ කුසතොලට එන දරුවෝ උපද්දවලා මේ ලෝකෙ ලස්සන කරන්න අනිවාර්යයෙන්ම සිලෝ දෙනා ප්‍රාර්ථනා කරන්න. බාධා කම්කටොළු ගොඩක් මැද CSC Nation ලංකා ආයතනය ආධ්‍යාත්මික සමාජයක් හදන්න තමයි අපේ ආයතනය මීටම අවුරුදු 6කට ඉස්සෙල්ලා ගොඩ නැගුවේ. අපි දැන් 2020 ඉඳන් 2030ට හදලා තියෙන සැලැස්මේ කාරණා හතක් අපි සැලසුම් කරලා තියෙනවා. මේ රට ලස්සන කරන්න. ඉතින් දැන් ගොඩක් අය කතා කරනවා ආශිර්වාද කරනවා මේ කිරිපැටව තමයි මේ දියණියක් මේ ඉන්නේ. මේ දරුවෝ තමයි මේ ලෝකෙ ඉපදින වාසනාවන්තම දරු ටික. මම සතුටු වෙනවා මෙවැනි සිටුවිල්ලක් ඇවිල්ලා මේ කිරිපැටව හරි බිහි කරවන්නට ශක්තිය ධෛර්යය මට ලැබිච්ච එක ගැන මගේ දෙමාපියන්ටත් මම පින් දෙනවා මව් කිරේ තියෙන හයිය තමයි පවුලේ වැඩිමහල් පුතෙක් හැටියට මගේ අම්මා මගේ තාත්තා මට දුන්න හයිය ශක්තිය ගුණවත් බව නිසා තමයි අද මට මේ සේවය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මිනිස්සු පෞකාරය කුහක කතා නරක කතා කිව්වත් මම ඒව ගණන් ගන්නේ නැහැ මේ ඉපදෙන දරුවන්ට වටිනාකමක් මිල කරන්න බෑ මේ ලෝකේ කිසිම දෙයකට මේ දරුවෙකුගේ වටිනාකම මිල කරන්න බෑ. ඒ වගේම තමයි මේ ජීවිත බේරන්න ගන්න උත්සාහය ගොඩක් අය දකින්නෙත් නෑ. හැබැයි දැනෙන මිනිස්සු මේ කිරිපැටව උපද්දව ගන්නට වැඩියෙන් ඉපදින්නේ දියණියෝ. දියණියෝරුන්ට තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔවුන්ගේ කුස්තුල තමයි මේ දරුවෝ ඉපදින්නේ. මේ මොහොත වෙනකොට දවසකට 25ක් 30ක් අනාරක්ෂිත ගර්භණියෝ කතා කරනවා රැකෙන්න නමුත් මට දෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මම ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් රටේ වගකීම් මට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා ගැන මේ දරුවන් උපද්දවන්නට ජාතිය අනාගතය වෙනුවෙන්. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතාටත් නාමල් රාජපක්ෂ මහත්තයාට ඊයේ පෙරේදා දරුවෙක් ඉපදුනා කියලා මම දැක්ක මොහොන පොතේ. මේ ඔක්කොම දරුවෝ එකයි, ඔක්කොම දරුවෝ අහිංසකයි. මෙයලා තමයි ජාතියක අනාගතය. මෙයලා තමයි මේ ලෝකේ බබලවන්නේ මේ රටේ මම හිතන්නේ වාසනාවම දරු පැටව තමයි මේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවෝ අපිට පුළුවන් නම් මේ අම්මා ළඟම ඒ පාපකාරීත්වයට ගොදුරුණු මිනිහට මේක තේරිලා මේ මිනිහට මේ මිනිස්සුන්ට තේරිලා ඔවුන්ට එකතු වෙලා මේ ලස්සන කිරි කැටියන්ව හරි ජීවත් කරවන්නට අනේ ඒක තමයි තියෙන ලොකුම දේ මම හිතන්නේ තින් පෞකාරයන්ගේ දේවල් තේරෙයිද කියලා. නමුත් කවුරු මාව මරලා දැම්මත් විනාශ කරා ගප්සා මධ්‍යස්ථාන තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. එයාලගෙන මම එලි කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේක මේ පෞකාරකම කරපු මිනිහා ගැන එලි කරන්න යන්නෙත් නැහැ. මේ ලස්සන රෝස කැකුළු මම උපද්දවනවා. ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න. හොඳටම නිදි අම්මගෙන් කිරි බීලා හරි මේ වගේ තව දැන් තව බබෙක් එනවා තව ටිකකින්
අම්මලාට මේ දරුව හදන්න නොහැකි නම් හොඳ අම්මලා තාත්තලා ඉන්නවා දාරක සෙනෙහස තියෙන මන් තෝරලා තියෙනවා මේ රටේ ලක්ෂ 10කට වැඩි ඉන්නවා දරු සම්පත නැතුව දුක් විඳින හොඳ අම්මලා අප්පච්චිලා ඉතින් කොහොමද මේ දරුව දෙන්නේ නේද කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ මට පුළුවන් නම් මම හදනවා නමුත් මේ දරුවන්ට ලොකු අනාගතයක් ලැබෙනවා මේ දරුවේ තරම් වාසනාවන්තයි ඒ දරුව ජීවත් කරවීම සඳහා ඔබ සියලු දෙනාගේම ආශිර්වාද ලබා දෙන්න වෙන මොනවත් අවශ්‍ය නැහැ මේ වැඩපිළිවෙල කඩා කප්පල් කරන්න හදන්න එපා එක්තරා කුම මාධ්‍ය ආයතනයක් උපාය දූතේ දූතියාවක් දාලා මට පෙරේද කෝල් එකක් දුන්නා මම මේ මාධ්‍ය ආයතනය නම මතු දවසේ එලි කරනවා ඒ මිනිසුන්ට අවශ්‍ය කුණු අදින මේකත් නැති කරන්න අවශ්‍යයි එස්එම් නාලිකාවක් උපාය දූත කාන්තාවක් දාලා ගැවිනියක් විදියට මට කතා කළා මම ඒවා ගැන සැලෙන්නේ නැහැ මොකද හේතුව මේ කරන වැඩේ මේ උතුම් වැඩේ මේ තමයි ලෝකෙ මම හිතන්නේ අනාරක්ෂිත ගර්භණියක් ආරක්ෂා කරන ලෝකෙ සමහර රටවල ගර්භණියන් අනාරක්ෂිතව ගර්භණියන් වුණාම ගබ්සා කරනවා ඉතින් අපි කරන්න හදන්නේ අපේ බෞද්ධ රටේ ඒකට ඉඩ නොදී ගබ්සාවට තිත තියලා මේ කිරි කැටියන් අනිවාර්යයෙන්ම උපද්දව ගන්න මේ තමයි මේ සංකල්පයේ මුල් දරුවන් පළවෙනිට ලැබුණේ පුතේ දෙවෙනිට ලැබුණේ පුතේ ඊට පස්සේ දිගටම දියණවරු 15ක් විතර ලැබුණා අය පුතෙක් ලැබුණා තව එක පුතෙක් ලැබිලා ඉන්නවා මේ ඔක්කොම පුංචි දියණිය මෙයාලා රකින්න ඕනේ මෙයාලා රකින්න එක තමයි ජනාධිපතිතුමාගේ වගකීම වෙන්න ඕනේ මේ දරුවන්ට තම අනාගතයක් දෙන්න ඕනේ අපේ දරුවන්ට වඩා මොකද මෙයාලා අම්මගේ කුසට ආවේ ආදරයක ප්‍රතිඵලයක් හැටියට හැබැයි එහි එක් පාර්ශවයක් ඔවුන් අතහැරලා යනවා අම්ම කොහොම හරි දසමසක් කුසේ තියාගෙන දුක් විඳලා මේ කිරි කැටියම්ම බිහි කරනවා මින් ඉදිරියට ගප්සාව ගැන හීනෙකටවත් හිතන්න එපා මන්ද ඔබ ගප්සා කරන්න හිතපු දරුවා වෙන්න පුළුවන් අද මේ ඉපදෙන්නේ ඒ නිසා මං ගප්සා කරන ආදරණීය මිනිස්සුන්ගෙන් ඉල්ලන ආදර්ශයක් නෑ මේක කරන්න එපා නතර කරන්න මේක මේ දරුවෝ පැටවුන් ඉපදෙන්න දෙන්න ශ්‍රී ලාංකිකයෝ 50%කින් අඩු වෙලා තියෙනවා ඒක වර්ධනය කරන්න ජාතියට අනාගතයක් දෙන්න මේ කුසවල් වල ඉන්න හැම දරුවෙක්ම උපද්දවන්න හාමුදුරුවන්ටගෙන් මං ඉල්ලනවා බණ කියන්න ගර්භණී අම්මලා ආරක්ෂා කරන්න බණ කියන්න මේ කිරි කිරි කැටියන් ආරක්ෂා කරන්න බණ කියන්න කාන්තාව දූෂණය කරන මිනිසුන්ට එයින් මිදෙන්න බණ කියන්න සමාජයේ සදාචාරාත්මක කරන්න දේශපාලන මන්දිරවල මැති අමතුරුන්ට බණ කියනවට වැඩිය මේ සමාජයේ මේ කරන පව්කම් වලින් මේ මිනිස්සු මුදව ගන්න බණ කියන්න. ඒ නිසා මම ඔබ සැමකින් ඉල්ලන්නේ මේ කිරි කැටියක් මේක පුදුම සංකල්පයක්. මේක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලට ඔබ සියලු දෙනා ආශිර්වාද කරන්න. ලස්සනයි නේද බබාලා? ඇස්වාව දින්නේ නැහැ මොකද හේතුව? මේ දරුවෝ අපි ඔක්කොගේම දරුවෝ. මොකද මේ දරුවන් වෙනුවෙන් තෙරුවන් සරණයි කිව්වනම් බුදු සරණයි කිව්වනම් මට හයිය දුන්නා නම් මේ ඔක්කොම අපි සියලු දෙනාගේ දරුවෝ මේ ඔක්කොම අපිට අයිති ඒ නිසා මේ දියණිවරුන්ට මේ රට තුල මින් මතු කවදාවත් අනාරක්ෂිත භාවයක් නොවෙන්න ආගමික නායකයෝ වගකීම ගන්න ඕනේ රාජ්‍ය නායකයා වගකීම ගන්න ඕනේ දරුවකට මිලක් දෙන්න බෑ දරුව නැතුව ලෝකෙකුත් නෑ බුදුහාමුදුරුවෝ දෙවියන් වහන්සේ දරුවෝ ඕන් නිපුතුනේ මව කුසක මාතෘත්වයේ තරම් උතුම් දෙයක් මේ මිහිපිට තව ඇත්තේ නැහැ මව පදවේ තරම් පදවියක් මේ මිහිපිට ඇත්තේ නැහැ මේ ඔක්කොම මේ අහගෙන ඉන්න නිදීගෙන හරිද මේ දරුවන් සුවපත් වෙන්න මේ දරුවන්ගේ අනාගතේ රැකෙන්න මේ දරුවන්ගේ මවට වෙච්ච දේවල් මේ දරුවන්ගේ මව්වරුන්ට නැවත නොවෙන්න අපි සීල දෙනාම අදිස්ථාන කරන්න ඕනේ ප්‍රාර්ථනා පුරන්න ඕනේ සීල ආගම් වල ආශිර්වාදයේ මේ කිරි කැටියන්ද ඒ කිරි කැටියන්ගේ අම්මාවරුන් ලැබෙන්න මේ කිරි කැටියන් උපද්දවන අම්මාගේ ජීවිතෙත් අපි මෙතනින් එහාට රකින්නවා ඒ අම්මාවරු සීල දෙනාගේ හිස්තැන පුරවලා එවැනි අම්මාවරු විවාහ කරගන්නට මට දැනට 15කට වැඩිය කතා කරලා තන අපි කැමැති දරුවත් එක්ක දරු ගැබත් එක්ක විවාහ කරගන්න අනෙක් මිනිස්සු අනාථ කරලා අයින් කරලා දානකොට එහෙම මිනිස්සුත් මේ සමාජේ ඉන්නවා ඒ සීල දෙනා එකතු කරගෙන මේ රට ධර්ම දීපයක් බවට පත් කරන්න 2030 වෙනකොට කිසිම නරකක් නොවන
දේශයක් බවට මාගේ මාතෘභූමියේ පත් කරගන්නට අපි සියලු දෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම මල් පැල ගන්නවා. මේ හැම දරුවෙක්ම මා අතට එන්නේ මුල් අවස්ථාවේදී අනාරක්ෂිත දරුවෙක්. හැබැයි මා වෙතට ආවට පස්සේ අප වෙතට ආවට පස්සේ ඒ දරුවා සුරක්ෂිතයි. මම හිතන්නේ බෙහෙත් හේත් දීලා සැප සම්පත් දීලා ට්‍රීට්මන්ට් කරලා කරන්න ඕන හැමදේම කරලා උපදින දරුවන්ට වැඩිය මේ දරුවෝ වාසනාවන්තයි නිරෝගී. මොකද ඒ හේතුව නූපන්නට හිටිය දරුවෝ තමයි මේ ඉපදෙන්නේ. එනිසා ඔබ සියලු දෙනා ආශිර්වාද කරන්න. ඔබ සියලු දෙනාම ඔබ සියලු දෙනාගේ ආදරය ලැබලා දෙන්න මේ සංකල්පය ආරක්ෂා කරන්න. මිනිස්සු සමහර විට නරක මිනිස්සු මගේ ජීවිතයට පවහානියක් කරන්නට පුළුවන්. ඒක මට ගැටලුවක් නෑ. මේ ඉපදපු දරුවෝ ඉපදෙන්න ඉන්න දරුවෝ මේ දරුවන්ගේ අම්මලා ඒ වගේම සමහර විට මේ දරුවන්ගේ අයිතිකාරීත්වය ඉදිරියේදී ගන්න අම්මලා තාත්තලා ඒ වගේම මේ රටේ ආගම් මේ රටේ විශ්ව මේ ලෝකේ විශ්ව ධර්මය මේ ඔක්කොම මම හිතනවා මාව අපිව මා විතරක් නෙවෙයි මගෙත් එක්ක දුක් විඳිනවා අපේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඔක්කොම කාන්තාව තරුණි තරුණ දරුවන් වෙන විවිධ ආගම් වල අයගේ දුව දියණියන් දියණිවරු ඒ වගේම වැඩ කරනවා ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ගොඩක් වැඩ කරන උදව් කරනවා මේ දරුවන්ගේ රෙදි හොදලා හැමදේම කරලා ඒ හැමදේම කරනවා මේ හැම කෙනෙක්ම ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා එහෙමනම් මේ දරුවන්ට ප්‍රාර්ථනා කරන්න එකතු වෙන්න එකමුතුවෙන් මගේ රට අපේ රට මාතෘභූමිය පීතෘභූමිය දහමින් පෝෂණය කරලා මනුෂ්‍යත්වයෙන් පෝෂණය කරලා කවදාවත් මේ රටේ බඩ තුල කුස තුල ආදරේ සංකේතේ විනාශ කරලා දාන්න සිටවිල්ලක්වත් හීනකින්වත් පහළ නොවෙන්න ප්‍රාර්ථනා කරන්න එතනින් හර දෙයක් නැහැ අපි එහෙම කරමු ඔබ සියලු දෙනාටම මේකට ආශිර්වාද කරන්න කියලා බොහොම ස්තුතියි